විශේෂයෙන්ම තවත් සහෝදර මන්තවරු කීව දෙනෙක් නිසාම ඉතාම කෙටියෙන් මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි දැක්කා ගිය සතියේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විවාදය දවස් තුනක් පාර්ලිමේන්තුවේ තියෙන අවස්ථාවේදී විපක්ෂනායකතුමා ප්‍රමුඛ විපක්ෂයෙන් මතුකරපු බොහෝ කාරණාවලට ආණ්ඩු පක්ෂයෙන් ලැබුණු ප්‍රතිචාරය කිසිම ධනාත්මක භාවය ප්‍රපච්චාරයක් නෙවෙයි. අඩුම තරමේ විපක්ෂ විසින් ඉදිරිපත් කරපු ප්‍රධාන කාරණය වෙච්ච මැරිච්ච ගානවත් හරියට කියන්න පුළුවන් මට්ට මේ පරීක්ෂණයක් පවත්වලා තියෙනවාද කියන ප්‍රශ්නයට උත්තර ලැබුණේ නැහැ. මොකද මේ වෙලාවේ අපි දන්නවා පාස්කු ප්‍රහාරය පිළිබඳව නිකුත් වෙච්ච පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා තුනේ තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් මැරිච්ච උදවිය පිළිබඳ ඉලක්කම් තුනක්. මලල්ගොඩ වාර්තාවේ තියෙන ඉලක්කම නෙවෙයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ජනතා විමුක්ති පෙරමුණත් සහිතව ඒන කොමිෂන් සභාවේ වාර්තාව මේ තියෙන්නේ, ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තියෙන තවත් එකක්. එතකොට අඩුගානේ අවුරුදු පහක් ගිහිල්ලවත් මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාවත් හරියට නිශ්චය කරගන්න පුළුවන් විදිහේ පරීක්ෂණයක් පවත්වන්න. ඒකෙන් පැහැදිලිවම පේන්නේ කාදිලන් උන්නාංශ කියපු විදිහටම මේ ආණ්ඩුව කරගෙන යන්නේ සම්පූර්ණයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒ පරීක්ෂණ යටගහමින් නැවත නැවතත් දේශපාලනය සඳහා පාස්කු ප්‍රහාරය යොදාගන්නවා කියන කාරණයයි. එහිදී ආණ්ඩු පක්ෂයට චෝදනා එල්ල වුණාට විරුද්ධ පක්ෂය තමයි දේශපාලනය කරන්න කියලා. ඇත්තම දේශපාලනය කරන්නේ විරුද්ධ පක්ෂනේ ආණ්ඩු පක්ෂය. මොකද හේතුව අපි දන්නවා අන්තිම ජනාධිපතිවරණයේදී මේ රටේ විශේෂයෙන්ම කතෝලිකයන්ට සහ කතෝලික සභාවට මේ පාස්කු ප්‍රහාරය නිසා ඇතිවෙච්ච අනාරක්ෂිත භාවය තුළ ඒ තිබුණු ආණ්ඩුව යටතේ ඇතිවෙච්ච අනාරක්ෂිත තත්ත්වය තුළ ඔහෙන්වරෝ කාදිනල් උන්නාන්සේ ඒ ජනාධිපතිවරණයේදී කතෝලික සභාවෙන් ඉල්ලා හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයන් ඡන්දය දෙන්න කියන කාරණයයි. එතකොට ඒ වෙලාවේදී ඒක දේශපාලනය නෙවෙයි. මේ වෙලාවේදී කාදිනල් උන්නාන්සේ උම්මා. දැන් කාදිනල් උන්නාන්සේ කිව්වම අවුරුදු පහකුත් ගිහිල්ලා අපිට සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා පොහොට්ටුව අලියා කියන මේ පක්ෂවලින් සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ කියලා දැන් කිව්වම දැන් සුම්මා. දැන් දේශපාලනය නෙවෙයි. දැන් දේශපාලනය කරනවා. එතකොට එදා දේශපාලනය නෙවෙයි. ඒ නිසා පැහැදිලිවම ආණ්ඩු පක්ෂය ඒ පරීක්ෂණ ඒ පාස්කු ප්‍රහාරය පරීක්ෂණයේදී කතෝලික සභාවට විතරක් නෙමෙයි, මේක අපි ලව් කරන්න හොඳ නැහැ කතෝලික සභාවට, මේක ලංකාවේ ආරක්ෂාව පිළිබඳව මතුවේ චත්වයක් එක්ක ආපු මානුෂික ප්‍රශ්නයක්, ශ්‍රී ලාංකික ප්‍රශ්නයක්. මේ කාදිනල් උන්නාන්සේ ඒ සිද්ධිය වෙච්ච වෙලාවේදී හැසිරිච්ච ආකාරය අපේ රටේ ඇතිවෙන්න ගිය තව ලේ විලක් නැමැත්තුවා උන්නාන්සේ. ඔගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, වැරදිලාවත් එදා ඒ ප්‍රහාරය එල්ල වුණේ පන්සල් තුනකට නම් තාම මේ රට ගිනි ගන්නවා. හැබැයි කාදිනල් උන්නාන්සේ කතෝලික සභාවේ තමන්ගේ ඒ සමාජිකයන්ට කතා කරලා ඉවසන්න කියලා ඒ ඇතිවෙන්න ගිය මහා වින්නහයකුත් නවත්ත ගත්තේ උන්වහන්සේ සාධාරණයක් බලාපොරොත්තු වෙන. නමුත් ඒ සාධාරණය ඉෂ්ට වුණේ නැහැ. වෙන එකක් තියා ආණ්ඩු පක්ෂයේ සමහර මැති ඇමතිවරු කාදිනල් උන්නාන්සේ පිස්සෙක් කියන මට්ටමට පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කරන්න යෙදුනා. ඒක අපි දකින්නේ කතෝලික සභාවක විග්‍රහයක් නෙවෙයි, සම්පූර්ණ මනුෂ්‍ය සංහතියට කරන විග්‍රහයක් හැටියට. ඒ නිසා ඒ පිස්සු හැසිරීම රටාවම ඒ පාර්ලිමේන්තුව තුළ කාදිනල් උන්නාන්සේට පිස්ස කියලා හැසිරිච්ච රටාවම අපි දැක්කා මෑතකදී සමහර මාධ්‍යවල ගිය දේශපාලන වාදවලදී. මෑතකදී තරා නාලිකාවකගේ දේශපාලන වාදයකදී සමග ජන බලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීතුමා හැර ජාතික ජන බලවේගයේ නියෝජනය කරන මන්ත්‍රීතුමා සහ
පොදුජන පෙරමුණ නියුතු මන්ත්‍රීවරු දෙවලම හැසුරුනේ ඇත්තටම පිස්සු බල්ලෝ වගේ. එක මන්ත්‍රීවරයෙක් තව මන්ත්‍රීවරයෙක්ගේ තාත්තගේ ජාතකය ඇදලා ගන්නවා. අනිත් මන්ත්‍රීවරු අර මන්ත්‍රීවරයාගේ අම්මගේ ජාතකය ඇදලා ගන්නවා. එතකොට අද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු සහ ජාතික ජන බලවේගයේ ඒ නියෝජිතයින් රූපහානි නාලිකා ඉස්සරහට ඇවිල්ලා හැසිරෙන්නේ මෙරටේ ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න නෙවෙයි, කුණුහරප කියාගන්න, එකිනෙකට අපහාස කරන්න. අවසානයේ ඒ වගේ නාලිකාවල යන සමහර වැඩසටහන් කුඩා ළමුන්ට නෙවෙයි වැඩිහිටියන්ට බලන්න බෑ. ඒ මට්ටමට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි කල්පනා කරනවා දවස් දෙකකින් මැයි දිනේ ලැබෙනවා. ඒ මැයි දිනේදී අපි හිතනවා මේ රටේ සකලවිධ මේ ආණ්ඩු විරෝධී බලවේග එක රාශී කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ගමනක් යන්නට ඕනේ. 2025 මැයි දිනේ පවත්වනකොට අපි හිතනවා මේ රටේ ජාතිවාදයට එරෙහිව, ධනවාදී නියෝලිබරල්වාදයට එරෙහිව, එවැගේම මේ ලෝකයේම අද අසමත් වෙලා තියෙන කොමියුනිස්ට්වාදයට එරෙහිව මැදමාවතේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක් මත පිහිටවපු, සමාජ සුභසාධනය මත වැඩි අවධානයක් යොමු කරන්නා වූ ආර්ථික ක්‍රමයක් මත පදනම් වෙච්ච මෙරටේ නිර්ප්‍රභූ පන්තියේ ජනනායකයගේ නායකත්වයෙන් සියලු දෙනාම එකතු වෙච්ච, සියලු දෙනාම සංධානගත වෙච්ච සමගි ජන සන්ධාන ආණ්ඩුවක් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් අපිට හදන්න පුළුවන් කියලා. ඒ නිසා අපි හිතනවා මේ තමයි අවසාන මැයි දිනය රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති හැටියට සහ පොහොට්ටු අලි හොර ආණ්ඩු යටතේ පවත්වන ඊළඟ මැයි දිනය අනිවාර්යයෙන් පවත්වන්නේ අපි මේ රටේ මැදමාවතේ දේශපාලනය ක්‍රියාත්මක කරන්නා වූ, ඒ වගේම අන්ත දක්ෂිණාංශිකයෙක් නැති, අන්ත වාමාංශිකයෙක් නැති, ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් මෙරටේ මධ්‍යම ප්‍රතිපදාව මත පදනම් වෙච්ච ආර්ථික ප්‍රතිපත්තියක් එක්ක, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් මේ ගොඩනගාගෙන යන්නා වූ සමහර කාරණා දිහා බලලා අපිට පේනවා අපේ රටට සමහර ගැළපෙන්නේ නැති කාරණා තිබෙනවා. ඒ ගැළපෙන කාරණාවලට එකඟ වෙමින් ගැළපෙන්නේ නැති කාරණාවලට නැවත අවධානය යොමු කරලා ඒවා සම්බන්ධයෙන් නැවත IMF වගේ ආයතනත් එක්ක සාකච්ඡා කරන ආණ්ඩුවක් අපි හිතනවා ඊළඟ මැයි පළවෙනිදා වෙනකොට සජිත් ප්‍රේමදාස අනාගත ජනාධිපතිතුමාගේ නායකත්වයට හදන්න පුළුවන් කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා කියන්නේ අපිට පේන විදිහට මේ වෙලාවේ ඉතිහාසයේ දේශපාලන අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගෙන, ඒ වගේම විපක්ෂ නායකවරයෙක් හැටියට සාමාන්‍යයෙන් අපිට හුරුබුදු සාම්ප්‍රදායික විපක්ෂ නායක ඒ තමාගේ කාර්යභාරයෙන් පරිබාහිර වෙලා විපක්ෂ නායකවරයා හැටියටත් හැකි පමණ ජනතා සේවයට යොමු වෙන වැඩපිළිවෙලක් එක්ක ඉස්සරහා දූරදර්ශී කටයුතු කරන නායකයෙක් නිසා සැබවින්ම මේ රට ඉල්ලන්නා වූ නිර්ප්‍රභූ පන්තියේ මැදමාවතේ ගමන් කරන නායකයෙක් එක්ක යන්න පුළුවන් සමගි සන්ධාන ආණ්ඩුවක් අපිට හදන්න පුළුවන්. ඒ ආණ්ඩුවට එකතු වෙන්නේ කියලා අනෙකුත් සියලුම සකලවිධ බලවේගයකට අපි ඉල්ලා හිටිනවා. මේ වෙලාවේ අපිට පැහැදිලිවම පේනවා මේ ලෝකයේ පුරාම දිහා බැලුවම කොමියුනිස්ට්වාදය අසමත්, නියෝලිබරල්වාදී ධනවාදී අර්ථක්‍රමයේ අසමත්, ඒ අර්ථක්‍රම දෙකම අසමත් වෙලා තියෙන වෙලාවක ඒ අර්ථක්‍රම දෙක ඔස්සේ තමයි අනෙකුත් ජනාධිපති අපේක්ෂකයන් ගමන් කරනවා පේන්න තිබෙන්නේ. ඒ නිසා මේ රටට ඔබින සහ ලෝකයට වර්තමානයට ඔබින ඒ අලුත් ගමන් මගේ යන්නට සියලුම සකලවිධ කම්කරු ජනතාවට කම්කරු දිනේ තව දවස් දෙකයි තිබෙන්නේ. මේ වෙලාවේ ආරාධනය කරමින් මානෙන බොහොම ස්තුතියි.